මදරල ් චනල් අද ම කතා කරන්නේ යන්නේ භූගෝල විද්‍යාව විෂයක්ක් විදියට හදාරණය අමාරුයි කියන ඒවගේම විභාගේදී අත්හරන විෂයකොට සක් ගැන විඩියෝ එක බූගොල විද්‍යාව කරන නොකරන හැමෝටම ප්‍රයෝජනවත් වෙනම කිලම විශවාහස කරනවා ඔයාමගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් යටට තිය සස්ක්‍රයිබ ටනනි එකත් ටච් කරලලා නටිකේන් බෙල්ලික් තොල්රල තියා ගන්න අමතකරන්නපා හොඳයි වැඩි කතා බහ නැතිවේ යම අපි අද වීඩිය එකට අපි අද කතා කරන්නේ එල්නි නෝහල් ලානිිනා කියන තත්ත්වයන් ගැන ස්භාවික හේතුවගේම මානව ක්‍රියාකාරකම් නිසාද දේශගුණය අතීතය පැවති ස්වභාවයම වර්තමානය නොපවතිනවා කියලව ආදැනටමත් දන්නවා ඇති. අපි කතා කරන්න එල් නිනා සහ ලානින කියන තත් ස්භාවිකව වගේම කෙටිකාලයක් තුල දේශගුණ වෙනස්වීම් වලට දායක වන ප්‍රධානම අවස්ථා දෙකක් විදියට හ ුලා දෙන්න පුළුවන්. මතකතියාගන්න ස්භාවිකව වගේම කෙටිකාලයක් තුළ දේශගුණේ වෙනස්වීම් වලට දායික වන ප්‍රධානම අවස්ථා දෙකක් විදර තමයි. එල්. සහ ලානිිනක කියන තත්ත හඳන්ුලා දෙන්න පුළුවන් මෙන්නේ තත්වයන් ගැන අධ්‍යේනය කරනකොට බහතරයක් පිරිසකට මේ විෂය කර වු වැටහහිෙන්නේි නැත්ති. එල්නිනාව සහ ලානින ඇතිවෙන්නට පෙර මේ ප්‍රදේශවල පවතින සාමාන්‍ය දේශවන තත්ත්වය ගැන අවබෝධයක් නොතිබීම ප්‍රධාන වශයම හේතු වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු මේ තත්ව ඇතිවෙන ප්‍රදේශ ගැන. ප්‍රෘතිවිය උතුරහා දුණු වර්ධගෝලකලට වෙන් කරන අංශක බිදුුවේ රේකාව නැතිනම් සමකයේ දෙපස පිහිටලා තියෙන්නේ නිවර්තන කලාපය කියලා ඔයා දන්නවවා. උතුරුහා දකුණු ඇමෙරිකානු මහදී පපහ නැගෙනහිර ආසිාව වගේම ඕස්ට්‍රේලියම් මහද්දීපයෙන් නැගෙනහිර කොටසතත් එල්ලිනා ලානිනා බලපෑමලක්කෙනවා. වල් විදිහර ගත්තොත් පීරු ආජන්ටිනා ජපානය, ඉන්දුනේසියාගේ පැසිපික් සාගරේ පිහිටලා තියෙන සමකාසාන්න රටවල්වට තමයි මෙහි බලපෑම වැඩිපුරම ලැබෙන්නේ. සුළඟ හමනවා කියන්නේ මොකක්දකි ලැහුවත් ඔයා ොකක්ද දෙන පිළිතුර. වැඩි පීඩනයේ සිට අඩු පීඩනයක් විතට සුලන් ගමන් කිරීම තමයි සුළඟ සංසරණය වෙනව නැතිනන් සුළඟ හමනවා කියලා කියන්නේ. සමස්ත පෘතුවීයම ගත්තාම පෘතුීය මතපිටවායුව නිශ්චිත වූ දිසාාවකට සංසරණය වෙනව කිය බූගොල විද්‍යාඥ්‍යවරු හොයාගෙන තියෙනවා. මේවා ග්‍රහය සුලන් සංසරණ ක්‍රියාවලේ කියන විශේෂ නමින් තමයි හඳුන්වන්නේ. සමක රේකාව නිදී TCස රේකාව නිවර්තන රේකාව කියන නම්වරන්නුත් හඳුරනව කියලා මතකතියක් ගන්න. සමක රේකාව වෙතර සුළඟ ගලාගෙන ඒම තමයි ග්‍රහීය සුලන් සංසරණය කියලා කියන්නේ. සමකය ආශ්‍රීතව අඩු පීඩන. පවතින නිසා ඊට උතුරෙන් හා දකුණෙන් පිටලා තියෙන කර්කටකහා මකර නිවර්තනවල වැඩි පීඩනේ සිට සුලන් ගලාගෙන එනවා. මේ සුලන් විශේෂ නමකින් හඳුවනවා ඒ නැමතමයි වෙළඳ සුලන් කියන විශේෂිත වූනාමය. වෙළඳ සුලන් සංසර්ණය වෙන විශේෂිත වූ ආකාරයක් පවතින බව හොයා දැනගන්න ඕනනි. උතුරු වර්ධගෝලයේ ඇති කර්කටක නිවර්තන රේකාවේදී වෙළඳ සුලන් ඊසාන දිසාවට අනුව තමයි සමකය විතර ගලාගෙන ඉන්නේ. ඒනිසා අපි ඒවාට ඊසානදිග වෙළඳ සුලන් කියන විශේෂිත නම භාවිතා කරනවා. ඩකුණන් වර්ධගෝලෙ සැලකීමේදී මකර නිවර්තන රේකාවේ පවතින වෙළඳ සුලන් ගිනිකොන දිසාවට අනුව තමයි සමකර ඒකාවේ තියන අඩු පීඩන කලාපේ වෙත යොමු වෙන්නේ ඒනිසා අප. ගිනිකොන දිග වෙල්ඳ සුලන් කියන විශේෂිත නමින් හඳුන්නනවා. ග්‍රහීය සුළලන් සංසරණය තුළ එන විශාල කරුණක් තමයි මම සරලව හිස්තර කළේ. වෙළඳ සුලන් කියන ක්‍රියාවලිය පැසපික් සාගරය ආශ්්‍රීත විශේෂි කලාපයත් සිදුවෙනවා. තවත් හොඳින් පැහදිලි කරගන්නට අපි සිතියේ අමිරිකානු මහදීපතිය කොටස ැගෙනහිර විදිහයටත් බටහිර විදිහට ආසියානු ප්‍රදේශයක් නම් කරමු. මතකතියාගන්න තවමාපි එල්නිනා ලානිනා කියන ක්‍රියාවදීන් නිස්තර කළේ නෑ. පාඩමට ප්‍රවේශයක් තමයි තවමාපි ගන්නේ. හඳනාගත්ේ ඒසාණනදිග වෙලඳ සුලන් සහ ගිනිකොනදිග වෙළඳද සුලන් ඇගෙනහිර විදිර නම් කරපු ඇමරිකානු මහදී පල පිහිටලා තියෙන ෙක්සිකෝ, පීරු ආර්ජන්ටිනා ප්‍රදේශවල ඉඳන් බටහිර දිසාට ඒ කියන්නේ ඕෝස්ට්‍රේඩියයා ඉන්දුනේසියා කලාපයට ගලාගෙන යනවා. මේ තමයි එලනිනා ලානිනාා තත්ව ඇතිවෙන්නට පෙර මේ කලාපේ තියෙන සාමාන්‍ය දේශවන තත්ත්වය. මේ වෙළඳ සුලන්න්න වල බලපෑමිනිසා ඉක්වදෝරය ආශිව. ීත දේශගුණයකුත් වරැද සුලන් ගලාගෙන යන ඉදුනීසියා වාශ්‍රිතව උන්නුසුම් දේශගුණයකුත් ඇති වෙලා තියෙනවා. දැන් අපි බලමු එල්නිනා තත්වය ගෙන. එල්ලිනා කියන්නේ මම ස්තර කරපු සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස්සීමට. ඒක කියන්නේ පේරු ක්ව දෝර යාආශ්‍රිත කලාපය උනුසම් වීමත්, ඉන්දුනීසිාව ආශ්ටිත, චීත දශගුණයක් නිර්මාණය වීමට. සාමාන්‍යයෙන් වසරේ දෙසැම්බර් කාලයේදී ඇතිවන එල්ලි නෝ තත්වය සෑම වසර තුනත් පහත් අතර කාලයකෙ දීම අනිවාරයෙන්ම ඇතිවෙන දෙයක්. එල්ලිනා කිය හඳුන්නන්නේ ක්‍රිස්තු දරවා හෙවත් කුඩා දරවා වැනි දෙයක්. මේ දේශගුණි තත්ත්වය වසරක් හෝ වසරකට වැඩිකාලයක් පුරාවට පැතිරලා තියෙනවා. සරලොවම කිවොත් වෙළඳ සුළවුල ක්‍රියාකාරී බව අඩාළවීම නිිසා, පීඩන වෙනස්කම් ඇතිවීම හේතුකොට ගෙන, පීරු ක්වදෝරය ආශ්ටිත, පැසිපික් සාගටි උනුසුම් ජල තුපිටක් නිර්මාණය වීම තමයි එල්ලි නොවේ දී සිදවෙන්නේ. මේ උනුසුම් ජල මතුකිිට නිසාම උත්සේදනය වස්තීකරනය හැළගිහින් වැඩි ආර්ධතාවයක් ඇතිවීම සිදුවෙනවා. වැඩි අර්ධතාවය නිසාම අධික වර්ෂාව ගංවතුර සොලිකුණනාටුගේ අන්තගාමී තත්ත් ඇතිවෙන්න පුළුවන්. එල් නිනෝව ගෝලිය උනුසම වැඩිරන්නටත් තරමක දායකත්වයක් සපයනවා. එක්ව දෝ පීරු වගේ උුසුම් කාලගුණයක් තියෙන රටවලට අධික වර්ෂාව සොලිකනාාටු, හිමකුණාටු, ගංවත්තර වගේ අන්තගාමී කාලගුණික තත්ත්ව ඇතිකරනවා. ඒ වගේම පැසිපික් සාගරේ බටහිර පිටි ඉන්දුනීසිාව ඕෝස්ට්‍රේඩියාව වගේ රටවලට දැඩි නියග තත්ත්ව වගේම ලැවගනිගේ කාලගිකතත් ඇති කරවවා. සුම් ජලමතුපිට නිසාම සාගර ජීවිීන්ට තම ජීවිත අහිමීමේ තර්ජන ඇතිවෙන්න පුළුවන්. පැසිපික් සාගරේ බටිහිර පිහිටි ඉන්දුනීසියාව වගේ රටවලට නියගතත්ව ඇතිවෙන්න කහොමදකෙ ල අපිබලමු. එල්ලිනා නිසා සීත දේශගුණයක් ඇතිවීමත් ඒනිසා ආර්ධතාව අවම වී උත්වේදනය ආදී ක්‍රියාවට සිදුනොවීමත් වලාකළු නිර්මාණය ආදිය සිදුනොවීම යන හේතුමත වර්ෂාව නොලබීයාම තමයි පැසිිපික් සාගර බටිහිර පිහිට ඉන්දුනීසිාවගේ රටව නියන්තත්ත ඇතිවෙන්න හේතු වෙලා ති. ල් තත්ව ගෙන දන්වාට පහැදිලි අවබෝධයක් තියෙනවා අපි දැන්බලමු ලානිනා කිය තත්වය ගැන මේ සංසිත්ති දෙක එල්නිනා පුංචි දරවා කියල හැඳින්වා වගේ ලානිනා කියන්නේ පුංචි දැරිය කියල ඔයා මතක තියාගන්න සර්ලවම ලානිනා කියන්නේ එල් නිනෝව විරුද්ධ ක්‍රියාකාරිීත්වයට ල්ි ෝෙන් උුසුම් වූ ඉක්වදෝරය වැනි පැසිපික් සාගරයේ නැගෙනහිට ප්‍රදේශ ශීත දේශගුණයක් වීම තමයි, ලානිනා තත්වයේද සිදුවන්නේ. ලානිනා ක්‍රියාවලිය බොහෝදුරට මම මුලින් විස්ත්‍රකරපු සාමාන්‍ය ක්‍රියාවලියට සමානයි. එල්ි නෝව ඇතිවෙලා කුඩා කාලයක් ගියාම තමයි, ලානිනාව ඇතිවෙන්නේ. නිරිතදිග පැසිපික් සාගරය අසාමාන්‍ය විදිහට ීත සාගරික මතුපිට නිර්මාණය වීම තමයි, ලානිනාව තුලදි සිදුවෙන්නේ. එල්නිනා ලානිනා ක්‍රියාකාරිත්වය නිසා අධික වර්ෂාව නියගේ සුළිකුණටු වගේ අන්තගාමී කාලගුණික සංසිද්ධි ඇතිවීමත්, ලැව්ගිනි ගංවතුර අදිය නිසා ජීවිත දේපල් හානිවීම වගේම පරිසර පද්ධති පවා විනාශ වෙන්න පුළුවන්. සාගර් ජලය උණුසුම්වීම හා සීතවීම මගින් මත්සේ ආහාර වැඩවීම අදිය දීවර කර්මාන්තයට ගොන හිපකර බලපය. උදයි යාලුවනි අද ීඩියෝ එකෙන් ම ූ ගෝල විද්‍යාවේෙන අමාර විෂය කොටසක් ගැන සරලව ඔයායට විස්තර කියල දුන්න. වීඩියෝක ගැන ඔයාගේ අදහස් කමෙන් බොක් එකට යොමු කරන්න. වීඩියෝ එක වැදගත් වනා නම් ලයික් කරලා මේ පාඩම අමාරුවයි කියෙන ඔයාගේ යාලුවන් අතරෙත් චයා කරගන්න. අධ්‍යාපනයේ නීරැස තැන් රසන්නත කරන සචරයේ තවත් වීඩියෝකින් ලඟදීම හමියමු සුබදවසක්.